අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමෙන් සිරස්තල යුගදන වී තවමත් අක්‍රියයි අද විදුලි කප්පාදුවක් නැහැ විදුලි බල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිසම කියයි සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කළ වර්ජනයේට අතට සතියයි රෝගීන් තවමත් අසරණයි ගත වූ දින 14ට මෙරට කොවිඩ් ආසාදිතින් 17000 ඉක්මවයි වෙනිසියේ බලාපොරොත්තුවේ සැනකෙළිය ආරම්භ වෙයි අද ජනතා නියෝජිතින් පමයින් බවට පත්වලා අනුර කියයි ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා දෙවන 2020 තරගය අද සජීව විකාශය අද දහවල් 12:30 සිට සියත ටීවී ඔස්සේ ප්‍රථමයෙන් දේශීය පුවත් ඊයේ රාත්‍රියේ විදුලි බලාගාර දෙකක් අක්‍රිය වුණා එලෙස අක්‍රිය වූ කැලණිතිස්ස සොජිට්ස් බලාගාරය යලි ජාතික පද්ධතියට එක් කර තිබෙනවා කෙරවලපිටිය බලාගාරය තවමත් ජාතික පද්ධතියට එක් කර නැහැ කෙසේ වෙතත් අද දින විදුලි කපාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නැති බවයි විදුලි බල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ केरवलपिटिय वेस्ट कोस्ट बलागारे ऐतिवू हादीसी ताक्षणिक दोषयक हेतुवेन ये रात्रिये एम बलागारय अक्रिय वुना एमिन्म कैलनितिस्स सोजिट्स बलागारेद जनन कटियतु ये रात्रिय अक्रिय वीतिवुना केरवलपिटिय बलागारेन मेरट जातिक विदुलीबल पद्धतियट मेगावाट 270ක ධාරිතාවයක් හිමිවනවා සොජිට්ස් බලාගාරයෙන් මෙරට ජාතික පද්ධතියට හිමිවන මෙගාවොට් ප්‍රමාණය 130ක් මෙම බලාගාර අක්‍රිය වීමත් සමග දිවයිනේ ඇතම් ප්‍රදේශවලට කෙටි කාලීනව විදුලි විසන්ධි කිරීම සිදු කිරීමට අපේක්ෂා කරන බවයි මහජන උපයෝගීතා කොමිසම ඊයේ ප්‍රකාශ කළේ කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේම සොජිට්ස් බලාගාරයේ යලි ජාතික පද්ධතියට එක් කර තිබෙනවා නමුත් කෙරවලපිටිය බලාගාරය තවමත් අක්‍රියවයි පවතින්නේ එය හෙට දින වන විට බොහෝ දුරට ජාතික පද්ධතියට යලි එක්කල හැකි බවයි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සමාජිකයෙකු අපකල විමසීමකදී සඳහන් කළේ අද දිනේ විදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින නිසා විදුලි කප්පාදුවක් කිරීමේ අවශ්‍යතාවයක් නැති බව විදුලි බල මණ්ඩලය පවසනවා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාද සියතට ප්‍රකාශ කළේ විදුලි කප්පාදුවකට යමේ අවශ්‍යතාවයක් අද දිනේ නැති බවයි විදුලි පාරිභෝගිකයින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළහොත් ඉදිරියේදීද විදුලි කප්පාදුවක් කිරීමේ අවශ්‍යතාවයක් නැති බව ඔහු පෙන්වා දුන්නා මහජන උපයෝගීතා කොමිසමකින් විශ්වාස කරනවා අද දිනේදී විදුලි කප්පාදුවක් බොහෝ දුරට ඇති නොවේ කියලා කෙලවර පිළිය බලාගාරයේ ඊයේ රාත්‍රියේ වැසි තත්ත්වයක අක්‍රිය වීමක් සිදු වුණා ඒකමයි දැන්නේ තව පැය කිහිපයකින් නැවතත් පද්ධතියට එකතු වෙන ඉඩති බොහෝ දුරට ඉඩ තියෙනවා එනිසායි බලාපොරොත්තු වෙන විදුලි කප්පාදුවක් නැතුව අද දවසේ ලෙවන්න පුළුවන් අනිත් එක ඉඳලා දිනවල විදුලි පරිභෝජනයේ සාමාන්‍යයෙන් අනිත් දවස්වලට හුඟක් අඩුයි පරිභෝගිකයන් විශාල උත්සාහයක් ගත යුතු තමන්ගේ විදුලි පරිභෝජනය අඩු කරන්න අපි දුන්න නිර්දේශ අනුව ක්‍රියා කරලා විදුලි පරිභෝජනය අඩු කරත් අපිට ඉදිරි කාලයේදී විදුලි කප්පාදුවකින් තොරව ඉදිරියට යෑමේ විශාල හැකියාවක් තියෙනවා ඒ සඳහා විශාල සහයෝගයක් පාරිභෝගික ජනතාවගෙන් ඒ වගේ පුද්ගලික අංශයෙන් ව්‍යාපාරික අංශයෙන් සහ රාජ්‍යයෙන් බලපෑම් සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අද 7 වන දිනටත් ක්‍රියාත්මකයි. සමන් රත්නප්‍රිය මහතා සභාපතිත්වයේ දරන රජී හෙත නිලධාරින්ගේ සංගමය ඊයේ වර්ජනයෙන් తాවකාලිකව ඉවත් වුණා. එහෙත් සෙසු සංගම් 17 තවමත් වර්ජනයේ නිරතව සිටිනවා. වර්ජනයේ හේතුවෙන් රෝගීන් අදත් අසරණ වී සිටිනවා. වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගෙනමින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කළ වර්ජනයට අදට දින 7යි. වර්ජනයට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 18ක් එකතු වී සිටියා. රජයේ හෙද නිලධාරින්ගේ සංගමය తాවකාලිකව ඉවත් වන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් සෙසු වෘත්තීය සමිති 17 අද සුපුරුදු පරිදි වැඩ වර්ජනයේ නිරත වන බවයි සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේෂ් මහතා ප්‍රකාශ කර සිටියා. ඉතා පහසුවෙන් පය දෙකක සාකච්ඡාවකින් මේක විසඳන්නට පුළුවන්. නමුත් ඒ ක්‍රියාවලියට අවතීර්ණ වෙන්නේ නැතුව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ අරගල දඩමීමා කරගෙන රට වැරදි පැත්තකට හරවන්න යනවා. ඒකට උඩගෙඩි දෙමින් ඉන්නවා සමහර දේශපාලඥයෝ. ඒ වගේම සමහර වෘත්තීය සමිති නායකයෝ දැනට සෞඛ්‍ය වෘත්තීය සමිතිය විදිහට මේ තීරණය වෙනසක් කරන්න නැතුව ඉදිරියට ගෙනියනවා. හෙට දවසේදී විශේෂ සාකච්ඡාවක් ලංකාවේ ඉන්න සෞඛ්‍ය වෘත්තීය වේදීන් කැඳවලා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒකෙදී
අපි මේ මර්ධනයට මුහුණ දෙනවද මර්ධනයට ඉඩාරිනවද කියන කාරණාව පිළිබඳව සුවිශේෂී තීන්දුවක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. වෘත්තීය සමිති කුමන ආකාරයෙන් තම ඉල්ලීම් වෙනුවෙන් සටන් කළද මේ නිසා දුක් විඳින්නේ අසරණ රෝගීන් බව අප දිගින් දිගටම මතක් කරනවා. මේ රෝගීන්ට බෙහෙත් ටික ගන්න බැරුව පැය ගණන් පොලිම්බල ඉන්න සිදු වුණේ මේ වර්ජකීන් නිසා බව කිව යුතුයි. නිසි ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව අසාධ්‍ය රෝගීන්ට ජීවිතය හැර යන්න සිදු වූ අවස්ථාද මේ දිනවල අපට වාර්තා වුණා. වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට ඕනෑම වෘත්තයක නිරත වන නිලධාරීන්ට අයිතියක් තිබුණත් මේ විදිහට අහිංසක රෝගීන් බිල්ලට තබමින් අයිතීන් දිනා ගැනීම කොතරම් දුරට සාධාරණද? පල්ලිත් නෑ ඔසුවල වලින් ගන්න එතන ගියාම රස්තිය ආදුව පොලිම ඉන්න ඕනේ. උදේ ගියාම අවස් වෙන ඔසුවල බෙහෙත් දෙන. ඉවරයි කිව්වට ඉවර නෑ. හරි අපාරේදී මේ බෙහෙත් එක ගන්න ගියාම අතෙන් දැන් පොලිම ඉන්න ඕනේ. ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගවන්ත යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. මේ අතර අකණ්ඩව 14 වන දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 1000 ඉක්මවා ඊයේත් වාර්තා වුණා. ඒ අනුව ගත වූ දින 14ක කාලය තුලදී මෙරටින් කොවිඩ් ආසාදිතින් 17000 ඉක්මවා වාර්තා වී තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. ऑस्ट्रेलिया समक विस तरगेट मुहनदेन श्रीलंका क्रिकेट कंडायमे वेगपंत बलयनी सामाजिक बिनुर प्रणांदु हट कोरोना वैरस आसादिने वीति बनवा किसे नमुद पलमु कोरोना परीक्षने एलेस कोरोना आसादित बव पेन्नुम कल बिनुर देवन परीक्षने कटद लकर एति बव संदहान एही प्रतिपल अपेक्षाविन सिरिन बवाई श्रीलंका क्रिकेट आरंची मार्क संदहान कले ऑस्ट्रेलिया संचारी सहभागी वन तबत श्रीलांकिक क्रीडक वन कुसल मेन्डिस्ट मीट पे कोरोना आसाद ने निरोध मिन पवती वातावरण हमे अदरंगेट बिनुर प्रणांदुगे सहभागित्वेद अविनिश्चित अखंड दिन मेरट दैनिक कोविड आसादित संख्या दहसे सीमा इग्म मेरटेन कोविड आसादित दहस एक्से हेट दिदनको हंदुनाट हकीुना मेरट समस्त कोविड आसादित संख्या हय लक्ष बस हय दहस नवसे हेट हयक दक्वाहलिया इनपुत पन लक्ष अणु हतर दहस हे दिस अट दिनको मेवन विट पूर्ण सुवे लब रोहल वेलिन पिटव गुस्त यात्र वैरसे आसादिने वे मेहतुन तव दुटत पुतकलीन दासे दहस हरसे පනස් එක් දිනක රෝහල් ගතව ප්‍රතිකාර ලැබෙනවා. ඒ අනුව ගත වූ දින 14ක කාලය තුල මෙරටින් කොවිඩ් ආසාදිතයින් 17005 දිනක වාර්තා වී තිබෙනවා. අපිට පැහැදිලිවම දකින්න ලැබෙන කාරණයක් තමයි අපේ බොහෝ දෙනා මේ තුන්වන එන්නත් මාත්‍රාව ලබා ගැනීම, බූස්ට් එන්නත් මාත්‍රාව ලබා ගැනීම කල් දැමීමට හේතු සොයමින් ඉන්න බව. අවශ්‍ය අවස්ථාවේදී මේ බූස්ට් එන්නත් මාත්‍රාව ලබා ගැනීම ඔබ සුදුසු පුද්ගලයෙක් නම් ඇත්තටම අනිවාර්යයෙන්ම ලබා ගැනීමට කටයුතු කරනවා විනා වෙනත් හේතු සොයමින් මේ කල් දැමීමට උත්සාහ කිරීමෙන් ඇත්තටම තමන්ගේ ජීවිත අවදානම තමන් විසින්ම සලසා ගන්න බවක් පැහැදිලිව දක්නට ලැබෙනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,777ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. कोविड वसंगत व्याप्त हमवेवत वेनिसे बलापुरत्व सेनकेलिय आरंभ कर तिबेनवा दैन लोक कोविड तत्व සති 3ක් පුරා කැනඩාවේ ඔටාවාහි නගරය අවහිර කරමින් ආරම්භ වූ ට්‍රක් රථ උද්ඝෝෂණය තවමත් පාලනය කිරීමට හැකිව නැහැ. එන්නත් කරණය අනිවාර්ය කිරීමට එරෙහිවයි ට්‍රක් රථය දුරංගේ විරෝධතාවය ආරම්භ වූයේ. මේ අතර ඊයේත් කැනේඩියානු පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම දිගටම පැවතුණා. මෙය පාලනයට මේ වන විට ඔන්ටාරියෝ බලධාරීන් හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. कोविड वसंगत व्याप्ति हमुए वेनिसे बलापुरत्वे सेनकेली आरंभ कर तिबेनवा. ए अणुव मेवर कानिवल समरुम आरंभेदीम दहस गणनक पिरिस एक्वु बवाई विदेश माध्य वार्ता कले. दैन सियत पीटीए वेतई अवधानय
ශ්‍රීලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන විසයි විස තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන සියත ටීවී අපනාලිකාව ඔස්සේ ඔබට දෙවන තරගයත් සජීවී ලෙස දැරඹිය හැකි. දහවල් 12:30 සිට තරගය පිළිබඳව විද්වත් විස්තර විචාරය සමගින් ඔබට එක්වීමට අවස්ථාව හිමිවනවා. ශ්‍රීලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟ පහකින් සමන්විත 20-20 තරඟාවලියේ පළමු තරඟයේ ජය ඕස්ට්‍රේලියාව තමන් සතු කරගත්තා. ඒ ලකුණු 20කින්. ඒ අනුව මේවන විට තරඟ 1.0ක් ලෙස ඕස්ට්‍රේලියාව පෙරමුණේ පසුබනවා. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන 20-20 තරඟය අද පැවැත්වීමට නියමිතයි. ඒ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී. තරඟාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන සියත ටීවී අප තරඟයේ සියලුම තොරතුරු සජීවව පන්දුවෙන් පන්දුව ඔබ වෙත සමීප කිරීමට සූදානම් තරඟයේ ආරම්භ වන්නේ පස්වරු 1:30යි. දහවල් 12:30 සිට ඩයලොග් ක්‍රික් ස්ටුඩියෝ හි සිටගෙන එන විශේෂඥ විස්තර විචාරය සමගද ඔබට එක්විය හැකි. 20-20 ශ්‍රේණිගත කිරීම් හි මෙවැනි විට ඕස්ට්‍රේලියාව පසුවන්නේ 6 වන ස්ථානයේ. එම ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාවට හිමිවැත්තේ 8 වන ස්ථානයයි. අද තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ යම් වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා. සියත එක්ක ක්‍රිකට් දිනවමු. අම්පාර උහන ප්‍රදේශයේ වී අස්වැන්න නෙලීම මේ දිනවල සිදු කරනවා. මෙවර මහකණ්ඩේ වී අස්වැන්න අඩු බවයි ගොවීන් පවසන්නේ. මෙතර ඇලහැර ගොවිචන ව්‍යාපාරයේ ජයසිරිපුර ගම්මානයේ ගොවීන් හානි වූ වගාවන්ට වන්දි ඉල්ලා විරුද්ධතාවයක් පවත්වා තිබෙනවා. පොළොන්නරුවේ වී අසුණු මිලදී ගැනීමද මේ දිනවල සිදුවනවා. අම්පාර උහන ප්‍රදේශයේ වී අස්වැන්න නෙලීම මේ දිනවල සිදු කරනවා. කාබනික පොහොර භාවිත කරමින් වගා කටයුතු ආරම්භ කළ ගොවිපින්වල වී අස්වැන්න මෙදා කන්නේ අඩු බවයි ගොවීන් පවසන්නේ. අම්පාර ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් අස්වැන්න නෙලීමේ කටයුතු සිදු කිරීමටද ගොවීන්ට අපහසු වී තිබෙනවා. මේ නිසා ගොවි ජනතාව පත්වී ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. විකලෝ හස්සියයි තියන්නේ අක්කරේකින් ඉතින් වැඩක් නෑනේ මෙදා ඒ අතරේ වැස්ස ආණ්ඩිය හොත කමර තමයි වහින්නේ මේකල මේ පාරේ වී පේන්න ඔක්කොම අනිවාර්යයෙන්ම සහනාධාරයක් අපිට දිය යුතුයි අක්කරේකට අඩු ගන්න රුපියල් 75000ක් 80000ක්වත් ලක්ෂයට කිට්ටු වෙනකක්වත් දිය යුතුයි සහනාධාරයක් මේ කාමිනික පොහොර කළ දීලා තියෙන මොනවද 10 පුතුයි ගල් කැටයි ඒව කාමිනික පොහොරද දෙනවා නම් ජනාධිපතිතුමනි මේක හරියාකාර කාමිනික පොහොර හදලා නිෂ්පාදනය කළා මේ ගොයිය අතර ලබා දෙන්න අපිට හිතේ අමාරුවක් තියෙනවා හරිය මේ කුමුරා කපලා අපි අක්කරකින් වී බෑග් 45ක් 50ක් ගන්න කුමුරේ අද වී බෑග් 10ක් ගන්න බැරි තත්යකට උදා වෙලා තියෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ මහකන්නේ වී අසුණු මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා රජයෙන් ගොවියන්ට ලබා දී ඇති සහතික මිල ගණන් යටතේ වී මිලදී ගැනීම සිදු කරන බවයි පොළොන්නරුව දිස්ත්‍රික් සමුපකාර සමිතියේ සභාපති සුරංග අජිත් කුමාර මහතා ප්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අසුණු ඉතාමත් සරුවට තියෙනවා යම් කිසි ගොවියෙකුට වී අසුණේ පාඩුවක් සිද්ධ වෙනවා නම් අපි දන්නවා මේ පාඩුවක් රජයෙන් ගෙවීමට කටයුතු කරන තැන අද වී මිල රුපියල් 92 දක්වා වැඩි කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට යම් පාඩුවක් සිද්ධ වෙනවා නම් ඒ අද ඉතාමත් වැඩි මිලකට වී ගන්නකොට ඒ පාඩුව අවම කර ගන්න පුළුවන් 1 වී කිලෝ එකක් දීලා රුපියල් 100ට ආසන්න ප්‍රමාණයක් මුදල ලබා ගන්න පුළුවන් මේ අතර ඇලහැර ගොවිචන ව්‍යාපාරයේ ජයසිරිපුර ගම්මානයේ විභාග කළ ගොවීන් හානි වූ වගාවට වන්දි ඉල්ලා විරෝධතාවයක් පවත්වා තිබෙනවා ගොවි ජාතික සමුළුව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා ගොවියන් අසන ආණ්ඩුව ගොවි තැනටම වින කොටලා අනත ද්‍රෝහි ආණ්ඩුව ජනතා නියෝජිතයින් කිසිවක් කරකියාගත නොහැකි තත්වයට පත්වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කුරුණෑගල මාවතගම් ප්‍රදේශයේ පැවති උත්සවයකදී පෞගේ දබන්තුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාවක් දැම්මා හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් පිටරටින් ආනයනය කරනවා ඊට පස්සේ කියනවා චීනි රබර් සාල් ගිවිසුමට අවුරුදු 70ක් පිරීම නිමිත්තෙන් තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් දෙනවා රටේ සහල් පරිභෝජන මෙට්‍රික් ටොන් ලක්ෂ 24යි ඉතින් මෙට්‍රික් ටොන් ලක්ෂ 24 රටේ සහල් පරිභෝජන මෙට්‍රික් ටොන් ලක්ෂ 13ක් ආනයනය කරන්න සිදු වී තිබෙනවා ඒ නිසා අපි අනිවාර්ය ලෙස මේ ආර්ථික ගමන් මග වෙනස් කළ යුතු කියන ස්ථිර අධිෂ්ඨානයකට අපි ආ යුතුයි තමුන්නාන්සලාගේ මන්ත්‍රීවරයා කතරයක් ගාලා තෝරාපත් කරලා යවනු අපේ ගමේ ප්‍රශ්න අපේ දිස්ත්‍රික්කේ ප්‍රශ්නයක් පුළුවන් නම් කතා කරන්න කියලා. දැන් ඒ යවන අයට බලයක් තිබෙනවා. කිසි බලයක් නැහැ මතක තබාගන්න. ඔය නිකන් දිස්ත්‍රික්කවල පොඩි පාට් එකක් දාගෙන හිටියට ඒගොල්ලෝ පාලන බලයේ වාටියවත් නැහැ. ජොන්ස්ටන් ටිකක් ඉන්නවා. ඇයි හයිවේ ලාභයි ඒ නිසා. ජනතා නියෝජිතය
හුදු පඹයේ හුදු අතෝසවන්නේ බවට පත්වි සියල්ල තනි පුද්ගලයේ සක් කීප දෙනෙක් අත කේන්ද්‍රගත වෙනවා අද මේ රට පාලනය කරන්නේ කුඩා පවුලක් කුඩා නෙවෙයි ලොකු පවුලක් ආරක්ෂක අමාත්‍යවරයා ඩිජිටල් අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිමා සංවර්ධන අමාත්‍යවරයා නාගරික සංවර්ධන අමාත්‍යවරයා බුද්ධ ශාසන අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රාදේශ සංවර්ධන අමාත්‍යවරයා ඩිජිටල් තාක්ෂණ අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ වාරි මාර්ග අමාත්‍යවරයා පරිපාලන පිළිවෙත අමාත්‍යවරයා රාජ්‍ය ආරක්ෂක පිළිවෙත රාජ්‍ය අමාත්‍යවරයා සමන් රාජපක්ෂ කුසිකර්ම අමාත්‍යවරයා සසෙන්ද්‍ර රාජපක්ෂ මාතර සංවර සභාවේ සභාපතිවරයා නිපුන රට කුඩා පවුලක් අතර මුළුමනින්ම බලය කේන්ද්‍රගත වී තිබෙනවා සියයට 28කින් වැඩි කරන ලද සමෘද්ධි දීමනාව ලබා දීම හෙට සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා මේ වෙනකොට අපේ රටේ සමෘද්ධි ප්‍රතිලාභීන් 1,67,000ක පවුලයකක සංඛ්‍යාවක් ඉන්නවා ඒ සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා 128ක සමෘද්ධි ප්‍රතිදීමනාව වැඩි කිරීමට රජය තීන්දු කළා ඒ අනුව මෙතෙක් රුපියල් 3,500ක දීමනාවක් ලැබපු පවුල් ඒකකයක් ඔවුන් රුපියල් 4,500ක දීමනාවක් ලැබන පවුල් ඒකකයක් බවට පත් වෙනවා මෙතෙක් 2,500ක දීමනාවක් ලැබපු පවුල් ඒකකයක් ඔවුන් රුපියල් 3,200ක දීමනාවක් ලැබන පවුල් ඒකකයක් බවට පත් වෙනවා රුපියල් 1,500ක දීමනාවක් ලැබපු පවුල් ඒකක රුපියල් 1,900ක දීමනාවක් ලැබන පවුල් ඒකකයක් බවට පත් වෙනවා මේ දීමනාව ලබා දීම අපි හෙට දිනේ සිට පෙබරවාරි මාසේ 14 වෙනිදා සිට සියලුම අපේ බැංකු වලින් ලබා ගැනීමට කටයුතු කරන මධ්‍යහන පුවත් විකාශය අවසන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන 2020 තරගයේ සජීව විකාශය සමග මෙතෙන් සිට ඔබට එක්විය හැකි සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න